අද ගොඩක් අය තමන්ගේ මේන් ජොබ් එකට එහෙම නැත්නම් ස්ටඩීස් වලට අමතරව part time job එකක් කරන්න උත්සාහ කරනවා. ඒ හුඟ දෙනෙක් part time job එකක් කරන්න තියෙන එකම හේතුව සල්ලි හම්බ කරන එක. ඉතින් මේ හේතුව හින්දාම එහෙම part time job එකක් කරන ගොඩක් අය job එක කරන්න අකමැත්තෙන්. ඉතින් ඔයාලත් වැටෙන්නේ මේ sect එකටද කියලා බලන්න අපිට පොඩි activity එකක් කරන්න පුළුවන්. ඒක තමයි ඔයා හිතලා බලන්න අද ඔයාලට කෝටි ගාණක lottery එකක් ඇදෙනවා. ඉතින් මෙහෙම lottery එකක් ඇදුනොත් එහෙම ඔයාගේ මේන් ජොබ් එක එහෙම නැත්නම් part time job එක දිගටම continue කරනවාද? ඉතින් ඒකට උත්තරේ නෑ කියන එක නම් ඒ කියන්නේ lottery එකක් ඇදුනට පස්සෙ ඔයා කවදාවත් ඔයාගේ මේන් ජොබ් එකවත් part time job එකවත් කරන්නේ නැහැ කියලා නම් හිතන්නේ බය වෙන්න එපා. ඔයයි මමයි ඉන්නේ එකම කැටගරි එකේ. මීට වෙනස් විදියට හිතන පොඩි පිරිසක් ඇති. ඒ වුණාට අතිමහත් බහුතරය හිතන්නේ ඔයයි මමයි හිතන විදියට. ඒ කියන්නේ ලොටරි එක ඇදුන දවසේම අපි අපේ ජොබ් එකෙන් අයින් වෙනවා. ඉතින් එහෙම කරන්නේ අපි මේ ජොබ් එක කරන්නේ ගොඩක් අකමැත්තෙන් හින්දා. ඉතින් මේකට හේතුව තමයි අපේ ඩේ ජොබ් එක. ඒ වගේම අපේ part time ජොබ් එක අපි කරන්නේ සල්ලි හම්බ කරන අරමුණෙන් විතරක් වෙන එක. ඉතින් අද part time job club video එකෙන් වෙන්නේ මේ දේවල් ගැන කතා කරන්නේ. Hey friends, welcome back to channel. අද වීඩියෝ එකේදී මම intro එකේ කිව්ව විදිහට අපි part time job එකක් හොයාගද්දී consider කරන්න ඕනේ කරුණු තුනක් ගැන කතා කරන්න තමයි යන්නේ. ඊට කලින් මම මතක් කරන්න part time jobs ගැන මේ channel එකේ කරපු videos දෙක. ඉතින් මේ videos දෙකේදී මම කතා කරා සාමාන්‍යයෙන් අපි දවසකට පැය 3ක් 4ක් වැඩ කරලා මාසෙට රුපියල් 30,000 40,000 වගේ හොයන්න පුළුවන් job options කීපයක් ගැන. ඉතින් ඔයාලට මේ videos දෙක miss වුණා නම් මම ඒක පල්ලෙහා description එකේ දාන්නම් ඒක බලන්න. මම හිතනවා ලේසියෙන් ඉගෙන ගන්න කරන්න පුළුවන් part time job එකක් හොයන කෙනෙක් නම් මේ videos දෙක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඒ වගේ හැම video එකක්ම miss වෙන්නේ නැතුව ඔයාලට බලන්න ඕන නම් channel එක subscribe කරලා නැත්තම් please consider doing so. මේ වගේම ඔයාලට මේ videos ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙ comment section එකේව දාන්න. මම ඒ හැම දෙයක්ම කියවලා මම ඒවට පුද්ගලිකවම උත්තර දෙනවා. And මට ඒ දේවල් ගොඩක් වටිනවා. හරි. දැන් අපි බලමු part time job එකක් හොඳ part time job එකක් වෙන්න බලපාන කරුණු තුන. ඉතින් පළවෙනි point එක තමයි අපිට මේ job එක කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි point එක තමයි මේ job එක අපිට enjoy කරන්න පුළුවන් sect එකක තියෙන එකක් වෙන්න ඕනේ. And තුන්වෙනි point එක තමයි මේ job එක flexible වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි day to day activities වලට නම්මිශීලී වෙන්න ඕනේ. ඉතින් මේ තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන points තුන. ටිකක් තේරෙන්නේ නැහැ වගේ නම් කලබල වෙන්න එපා. මම මේ දේවල් මේ වීඩියෝ එකේ ඉස්සරහට explain කරන්නම්. ඉතින් පළවෙනි පොයින්ට් එක ගැන අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. අපි කරන part time job එකෙන් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක obvious කියලා මම කිව්වේ ඒක job එකක් වෙන්නේ නැහැ අපිට සල්ලි හම්බ කරන්න බැරි නම්. ඉතින් මම මෙතෙන්දි mention කළේ අපේ තියෙන පැයක වටිනාකමට. ඒ කියන්නේ අපේ තියෙන වටිනාකමට අපි කරන service එකට සාධාරණ මුදලක් අපිට මේ job එකෙන් ලැබෙන්න ඕනේ. ඉතින් අපි කොහොමද අපේ පැයක වටිනාකම calculate කරන්නේ කියන එක ගැන මම මගේ කලින් video එක explain කරා. මම ඒක පල්ලෙහා description එකේ දාන්නම්. ඒක බලන්න නැත්නම් බලන්න. ඉතින් එහෙම අපේ පැයක වටිනාකම calculate කරලා අපි කරන part time job එකෙන් අපේ පැයක වටිනාකමට වඩා වැඩි මුදලක්. එහෙම නැත්නම් ඒකට සමාන මුදලක්වත් හම්බ වෙන්නේ නැත්නම් අපි මේ part time job එක මාරු කරලා වෙන sect එකකට යන්න ඕනේ. එහෙම නැතු අපේ කාලය ශ්‍රමය වෙන වැඩක් නැති දෙයකට යොදවන එක තේරුමක් නැහැ. ඉතින් මේක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. හැමෝම මේක දන්නවා. හැමෝම සල්ලි හම්බ කරන්න තමයි ගොඩක් වෙලාවට part time job එකක් කරන්නේ. ඉතින් එතකොට අපිට සාධාරණ මුදලක් ලැබෙන part time job එකක් අපි හැම වෙලෙම හොයාගන්න try කරන්න ඕනේ. අද මම කතා කරන්න යන දෙවැනි පොයින්ට් එක තමයි අපිට ලැබෙන මුදල් වලට අමතරව මේ ජොබ් එක අපිට එන්ජොයි කරන්න පුළුවන් සෙක්ට් එකද එහෙම නැත්නම් එන්ජොයි කරන්න පුළුවන් ජොබ් එකද අපිට සතුටින් කරන්න පුළුවන් ජොබ් එකද කියන එක ගැන කන්සිඩර් කරන්න. අපි සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක් ගත්තොත් එයා දවසකට පැය 8ක් විතර යාගේ මේන් ජොබ් එක කරනවා. අපි ස්ටුඩන්ට් කෙනෙක් එහෙම නැත්නම් හයර් ස්ටඩිස් කරන කෙනෙක් ගත්තොත් එයා දවසකට පැය 8ක් 10ක් යාගේ ස්ටඩිස් වලට කැප කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතයේ තුනෙන් එකක් අපි අවුරුදු 90ක් ජීවත් වෙනවා කියලා හිතුවොත් එහෙම අපි ජීවිතේ අවුරුදු 30ක්ම ඩෙඩිකේට් කරන්න අපේ ස්ටඩිස් වලට and අපේ ජොබ් එකට. ඉතින් දවසෙන් තුනෙන් එකක් එහෙම නැත්නම් ජීවිතෙන් තුනෙන් එකක් කියන්නේ ලොකු කාලයක්. අපි දවසෙන් තුනෙන් එකක් අපි මේන් ජොබ් එකට සල්ලි හම්බ කරන්න වියදම් කරලා. තවත් පැය කීපයක් part time job එකක් වෙනුවෙන් කැප කරන්න වෙනවා කියන එක ලොකු කරදරයක්. ලොකු stress එකක්. ඒක අපේ physical and mental health දෙකටම බලපානවා. ඉතින් අපේ රටේ තියෙන education system එකත් එක්ක අපිට day job එක විදිහට අපිට කැමැතිම sect එකේ වැඩක් කරන්න වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට අපිට ලැබෙන job එක අපි කැමති වුණත් අකමැති වුණත් අපි day job එක විදිහට කරන්න වෙනවා. හැමෝම නෙවෙයි තමන් කැමති job එක තමන්ගේ passion එක තමන්ගේ day job එක විදිහට කරන කට්ටියකුත් ඉන්නවා. ඒනට බහුතරයක් ඉන්නේ තමන් මේ job එක කරන්නේ සල්ලි හම්බ කරන අරමුණෙන් විතරයි. ඉතින් මෙහෙම වෙලාවට අපිට at least අපේ part time job එකවත් අපි කැමති sect එක අපිට කරන්න බැරි නම් අපිට ඒක enjoy කරන්න බැරි නම් අපේ ජීවිතේ වහක් වෙනවා. ඒකෙන් අපිට විඳින්න තියෙන ජීවිතේ විඳවන්න වෙනවා. ඉතින් අපේ part time job එක අපිට enjoy කරන්න පුළුවන්. අපිට විඳින්න පුළුවන් sect එකකින් අපිට කරන්න හම්බුනොත් එහෙම අපිට අපේ main job එකේ තියෙන stress එකත් ඒ part time job එක හින්දා නැති වෙලා යනවා. මම මේක උදාහරණකින් explain කරන්න. කෙනෙක් ඉන්නවා එයා පොඩි කාලේ ඉඳන් music වලට ගොඩක් ආසයි and එයාට ලොකු talent එකක් තියෙනවා music වලට. ඒ වුණාට එයා වැඩ කරන්නේ insurance company එකක. ඉතින් එයා insurance company එකේ වැඩ කරාට පස්සේ එයා part time job එකක් හොයනවා නම් එයා music industry එකට අදාළව part time job එකක් කරොත් එයාට ජීවිතේ සාමාන්‍යයෙන් කඩේක කැෂියර් කෙනෙක් වැඩ කරනට වඩා ලොකු utility එකක් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම තමයි high studies කරන කෙනෙක් නම් part time job එකක් හොයාගන්නකොට ඔයාගේ skills ඔයාගේ talents ඔයාට තියෙන passion එක ඒ පැත්තට යන part time job එකක් හොයාගන්න එකෙන් ඔයාට ඒක කිසි මහන්සියක් නැතුව අඩු ආයාසයකින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට part time job එක විදිහට ඔයාගේ passion එක ඔයා කැමතිම sect එකේදී ආ පටන් ගත්තොත් ඒ දේ ඔයාට හොඳටම කරලා සමහර විට ඔයාගේ main job එකෙන් අයින් වෙලා ඒ part
part-time job එක දිගටම continue කරලා ඒ පැත්තෙන් ගොඩක් ඉස්සරහට යන්න ඔයාලට පුළුවන්. ඉතින් මෙහෙම චරිත සමාජයේ ඕනේ තරම් ඉන්නවා. උදාහරණයක් ඇරෙන්න university කැපේ faculty ඉගෙනගත්ත කෙනෙක් හිටියා එයාට photography වලට ගොඩක් කැමති. ඉතින් යා part-time job එකක් විදිහට photography කරා. ඒ කියන්නේ weddings cover කරනවා, parties cover කරනවා, ඒ වගේම nature photography කරනවා, ඒ වගේ ගොඩක් දේවල් කරා. ඉතින් අන්තිමට degree අරන් university එකෙන් out වුණාට පස්සේ ගොඩක් අය jobs වලට යනකොට එයා තමන්ගේම කියලා studio එකක් පටන් ගත්තා. ඉතින් මේ එක කතාවක් විතරයි. මේ වගේ success stories තව ඕනේ තරම් තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ skills identify කරගෙන ඔයාලට තියෙන passion එක, ඔයාගේ තියෙන ජීවිතයේ අරමුණ identify කරගෙන ඔයාට day job එක ඒ පැත්තෙන් කරන්න බැරි නම් ඒකට සැලෙන්නේ නැතුව part-time job එක ඒ පැත්තෙන් කරන්න පටන් ගත්තොත් එහෙම ඔයාගේ ජීවිතේ ඔයාට enjoy කරන්නත් පුළුවන්, අමතර මුදලක් හොයන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට ඒක ඔයාගේ ජීවිතේ සදාටම වෙනස් කරන්න, ඔයාගේ ජීවිතේ හොඳ පැත්තකට සදාටම වෙනස් කරන්නත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හින්දා part-time job එකක් හොයාගන්නකොට තමන්ට enjoy කරන්න, තමන් කැමැත්තෙන් කරන්න පුළුවන් sector එකක ඒක හොයාගන්න අනිවාර්යෙන් try කරන්න. ඉතින් ඔයා higher studies කරන කෙනෙක් නම් මේ දේ කරන්න ගොඩක් ලේසි. මොකද ඔයාලට risk එකක් අරගෙන ඔයාට ඕනේ job එකක් පටන් ගන්න පුළුවන්. මොකද ඒ job එක හරි ගියේ නැත්නම් ඒක වැරදුනොත් එහේ මේක rectify කරගන්න ඔයාට ජීවිතේ ඕනේ තරම් තව කල් තියෙනවා. ඉතින් මේක වැඩිහිටියට එහෙම නැත්නම් මැදි වයසින් ඉන්න කෙනෙක්ට ටිකක් risky තමයි. ඉතින් ඒක හින්දා දෙපාරක් හිතන්න නැතුව ඔයාලගේ passion එක අඩු ගානේ part-time job එකකින් හරි follow කරන්න try කරන්න. third point එක තමයි මට නම් වැදගත්ම. ඒ කියන්නේ අපේ part-time job එක flexible වෙන්න ඕනේ. මම මේක උදාහරණකින් පැහැදිලි කරන්න. අද මම කතා කරපු පළවෙනි points දෙක. ඒ කියන්නේ සල්ලි ලැබෙන නිසා and ඒක enjoy කරන්න පුළුවන් නිසා කෙනෙක් හැමදාම සතිය දවස්වල හවසට part-time job එකක් කරනවා කියලා හිතමු. ඉතින් යා ඔයන්න කැමති හින්දා යාගේ part-time job එක දවසට පැය කීපයක් chef කෙනෙක් විදිහට restaurant එකක වැඩ කරන කියලා හිතමු. ඉතින් එක දවසක් යාගේ හොඳම යාළුවට කියාට පාටි එකට එන්න කියනවා සිකුරාදා හවස. ඒ යාළුවා හම්බෙන්න යාට අවුරුදු ගානකට පස්සේ. ඉතින් දැන් මොකද වෙන්නේ? ඉතින් මේ job එක flexible නැත්නම් යාට යාළුවා කොච්චර වැදගත් වුණත් යාට හවසට ජොබ් එකට යන්න වෙනවා යාළුවාගේ පාටියකට යන්න නැතුව. යාළුවා කොච්චර වැදගත් වුණත් ඒ මොමන්ට් එක යාගේ ජීවිතයට කොච්චර ඉම්පෝර්ටන්ට් වුණත් එයාට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ part-time job එකෙන් වට හොඳ ඉන්කම් එකක් හම්බුණත්, ඒ වගේම මේ part-time job එකව ගොඩක් enjoy කරන එකක් වුණත් ඒක flexible නැත්නම් ඒක ඔයාගේ ජීවිතයට negative විදිහට බලපානවා. ඉතින් අපි part-time job එකක් හොයනකොට මේ වගේ flexible job එකක් හොයාගන්නවා නම් හොඳයි. මොකද අපි මේ දේ කරන්නේ අපේ ජීවිතය අනිත් දේවල් වලට අමතරව, අපේ ජීවිතේ ප්‍රධාන job එකට අමතරව, අපි පැය 8ක් dedicate කරන studies එහෙම නැත්නම් job එකට අමතරව කරන දෙයක් හින්දා ඒක හැම වෙලේම ෆ්ලෙක්සිබල් වෙන තරමට අපේ ජීවිතේට ලේසි. අපිට අද කරන්න පුළුවන් හැම part-time job එකක්ම ෆ්ලෙක්සිබල් නැහැ. හැබැයි අපේ හරියට skills improve කරගෙන හොයලා බැලුවොත් එහෙනම් අපිට ෆ්ලෙක්සිබල් part-time job එකක් හොයාගන්න එකත් එච්චර අමාරු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අපි පුද්ගලිකව ගිහිල්ලා කරන්න වෙන part-time jobs. ඒ කියන්නේ අපි කඩේක කැෂියර් කෙනෙක් විදියට වැඩ කරනවා නම්, එහෙම නැත්නම් cleaning job එකක් කරනවා නම්, එහෙමත් නැත්නම් chef කෙනෙක් විදියට, එහෙම නැත්නම් singer කෙනෙක් විදියට වැඩ කරනවා නම් අපිට ගොඩක් වෙලාවට මේ වගේ jobs වල තියෙන flexibility එක සෑහෙන අඩුයි. මම මගේ videos වලින් ගොඩක් IT sector එක promote කරන්නේ මෙන්න මේ හින්දා. මොකද IT sector එකේ තියෙන සෑහෙන jobs ප්‍රමාණයක් ගොඩක් flexible. ඒ කියන්නේ අපිට තැනයි වෙලාවයි අදාළ නැහැ. අපිට මේ දේවල් ගොඩක් ෆ්ලෙක්සිබල් විදිහට කරගන්න පුළුවන්. මම ගත්ත කලින් උදාහරණයම අපි පොඩ්ඩක් වෙනස් කරලා ගමු. අර chef කෙනෙක් විදිහට වැඩ කරපු කෙනා දැන් වැඩ කරන්නේ IT sector එකේ කියලා හිතමු. එයා graphic designer කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ වගේ වෙලාවක යාගේ යාළුවෝ කතා කරොත් එහෙම යාට හවස පාටි එකට යාට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. මොකද හේතුව තමයි ඒ අදාළ වැඩ කොටස යාට සිකුරාදට කරන්න ඕනේ වැඩ කොටස යාට සාමාන්‍ය අමතර පැය කීපයක් බදාදා බ්‍රහස්පතින්ද වැඩ කරලා ඒක ඉවර කරගන්න පුළුවන්. මේ වැඩේ සිකුරාදා හවසම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඉතින් යාට මේ වැඩේ ඉවර කරලා ඒ දේ submit කරලා යාට සිකුරාදා අත පාටියට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙයාට මේ වැඩේ ඕන තැනක ඉඳන් කරන්න පුළුවන්. එයාට තියෙන්න ඕනේ ලැප්ටොප් එකකුයි හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි විතරයි. ඉතින් එයා යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගියත්, එහෙම නැත්නම් වෙන රටකට ගියත් එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ලැප්ටොප් එකකුයි හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි තියෙනවා නම් ඒ අදාළ වැඩ ටික එයාට ෆ්‍රී ටයිම් එකේ කරලා ඒවා සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් වැරදියට තේරුම් ගන්න එපා. IT sector එකේ තියෙන හැම ජොබ් එකම මේ වගේ ෆ්ලෙක්සිබල් කියලා. ඒ වුණත් අනිත් sectors වලට වඩා IT sector එකේ සෑහෙන ෆ්ලෙක්සිබල් ජොබ්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ තමයි අපි part-time job එකක් හොයාගද්දී අපි focus කරන්න ඕනේ points තුන. ඉතින් ඔයා මේ video එකට කැමති නම් like එකක් දාන්න. ඔයාලට මේ video එක ගැන opinion එකක්, එහෙම නැත්නම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒවත් පල්ලෙහා comment section එකේ දාන්න. මම හැමදේම කියවල මම පුද්ගලිකව මේවට උත්තර දෙන්න උත්සාහ කරනවා. වීඩියෝ එක ඉවරනකම් බැලුවට ඔයාලට ගොඩක් thanks. You guys are amazing and I meant that. My name is Prabhu and this is Dr. Don explains. Have a great one.